අයිබෝඩ් කියලා පිළිගන්නවද අපි YouTube channel එක Insight Cinema වලින් හැමදේම විශ්වජිත් නැතුව මට තනියෙන් කරන්න වෙන දෙවෙනි episode එක මේක. අද කරන්න හදන review එක මොකක්ද කියලා බලමු. අද මම කරන්න හදන්නේ ලෝකයේ දරුණුවටම ඇබ්බැහි වෙන සුළු TV series එක ගැන. මම මේකට ඇබ්බැහි වෙන සුළු කියනට වඩා අනිවාර්යෙන් ඇබ්බැහි වෙන TV series එක කියනවා මේ හඳුන්වන්නම්. මොකද එහෙම ඇබ්බැහි වෙන අය ඕන තරම් ඉන්නවා. එහෙනම් බලමු මේ series එක මොකක්ද කියලා. තාමත් අපි Insight Cinema YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ දේවල් වලට වඩන්නේ දැන්ම subscribe කරලා තියාගන්න අපේ channel එක. එහෙනම් එන්න සිනමාව යමු මුල් කරන අපේ සවාරිය මේ Insight Cinema. හරි එහෙනම් බලමු මේ දරුණුවටම අනිවාර්යෙන්ම අපහෙවනේ TV series එක මොකද්ද කියලා. TV series එකේ නම Supernatural. 2005 ඉඳන් 2020 වෙනකම් අවුරුදු 15ක් පුරාවට සීසන් 15ක් තියෙනවා සම්පූර්ණ මේ TV series එක ඉවරයි දැන් ප්‍රකාශනය වෙලා ඉවරයි. එක සීසන් එක සාමාන්‍යයෙන් එපිසෝඩ් 22ක් 23ක් වගේ තියෙනවා. ඊට වඩා එපිසෝඩ් ගන්න අඩු සීසන් තියෙනවා. සීසන් 15 පුරාටම මේකේ එපිසෝඩ් සම්පූර්ණ එපිසෝඩ් ගන්න 327ක්. කාටරි ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ TV series එක මෙගා ටෙල් නැට් එක කොයිකද මේ අවුරුදු 15 පුරාවට ඇදලා යන තරම් මම එකට මුලින්ම ඔයාලට උත්තරයක් දෙන්නම් මේ TV series එකට පාදක වෙන්නේ මේ series එකේ නමෙම තියෙනවා supernatural supernatural කියන්නේ අදි ස්වභාවික ඒ කියන්නේ අපි මේ ලෝකෙ අපිට ඇහෙන දැනෙන දේවල් වලට එහා ගිය දේවල් දෙන්නේ ඒ කියන්නේ හොල්මන් අවතාර යක්ෂ ප්‍රේත භූතාත්ම zombi vampires ලා werewolves ලා මායාකාරියෝ මේ එකින් එකිනු කි හැම දෙයක්ම supernatural එකේ ගිහින් තියෙනවා ඉතින් කාට හරි හිතෙන්න පුළුවන් ඉතින් මේක මේ අවුරුදු 15ක් පුරාවට යන්න තරම් ඒ වගේ දේවල් මේ ලෝකේ තියෙනවාද කියලා. ඉතින් සීසන් 15ම බැලුවා නම් ඔයාලට තව හිතෙයි මේක අනිවාර්යෙන් මේකේ තවත් සීසන් 10ක් නම් ගහන්න පුළුවන් තරම් කරුණු තියෙනවා කියලා. ඉතින් කාට හරි හිතෙනවා නම් මේ සීසන් ගන්න වැඩි මේක නම් බලන්න වෙන්නේ නැහැ කොහොමවත් අපිට වෙලාවක් නැහැ කියලා. හරි කමක් නැහැ. මුලින්ම මේ රිවියු එක බලලා ඉන්න. මොකද මේ සීරීස් එක IMDb යගේ 8.4ක් අරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි සම්මාන. ඔයාලා හිතන්නේ මේ සීරීස් එකට සම්මාන මේ සීරීස් එක සම්මාන කීයකට නොමිනේට් වෙන්නේ නැද්ද? 10ක්, 15ක්, 50ක්, 100ක් නෑ. සම්මාන 151කට නොමිනේට් වෙලා ඒකෙන් 45කට වඩා දිනා ගන්න මේ සුපර්නැචරල් සීරීස් එක සමත් වෙලා තියෙනවා. මේ සීරීස් එක දිග නිසා ඔයාලා ඒක සීරීස් එක මිස් කරගන්නව නම් ලොකු වැරද්දක් තමයි ඔයාලා කරගන්නේ. මම මේ සීරීස් එක මේ සීරීස් එක ගැන කරන රිවියු එක ඔයාලා ඉවරනකම් බලන්න. ඉවරනකම් බලලා ඔයාලා මේ සීරීස් එක ගැන දැනගෙන මිස් කරගන්නව නම් මිස් කරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මම කියන්නේ මේ සීරීස් එක ගැන නොදැන මේ සීරීස් එක මිස් කරගන්න එපා කියලා. මේ සීරීස් එක අධ්‍යක්ෂණය කරන්නේ එරික් සහ රොබර්ට් සිංගර් කියන අධ්‍යක්ෂකවරු දෙන්නා. මේක සීසන් 15 පුරාට දීපු දිග TV series එකක්. මේකේ තවත් අධ්‍යක්ෂකවරු ඉන්නවා. මම මේ කිව්වේ ප්‍රධාන අධ්‍යක්ෂකවරු දෙන්නා ගැන. ඒ වගේම මේ සීරීස් එක 2005 ඉඳන් 2006 වෙනකන් WB channel එකේ 2006 ඉඳන් සීරීස් එක ඉවරකම්ම කියන්නේ 2020 වෙනකම්ම ටෙලිකාස්ට් වෙලා තියෙන්නේ CW කියන channel එකේ. හරි එහෙනම් බලමු මේකේ කතාව මොන වගේද කියලා. මම කිව්වනේ මේ සීරීස් එක පටන් ගන්න 2005 ඉඳ කියලා. ඉතින් ඊටත් අවුරුදු 22කට කලින් ඒ කියන්නේ 1983 සිද්ධියකින් තමයි පටන් ගන්නෙ. මම විස්තරය මෙහෙම පටන් ගන්නම්. අම්මා තාත්තා සහ පුතාලා දෙන්නෙක් ඉන්න පවුලක් ඉන්නවා. අම්මගේ නම මේරි, තාත්තගේ නම ජෝඩ්, ලොකු පුතාගේ නම ඩීන්, වයස අවුරුදු 4යි. පුංචි පුතා කියන්නේ මල්ලිගේ නම සෑම්. සෑම්ට මාස 6යි මේ වෙද්දි. එයාගේ වයස ඉතින් ලංකාවේ වගේ මේ ලංකාවේ ඉතින් කුංචි දරුවෙක් ඉන්නවා නම් අම්මයි තාත්තයි ළඟමනේ නිදාගන්නේ රටවල එහෙම නැහැ. කුංචි ළමයාටත් වෙනම කාමරයක් දීලා තොටිල්ලක් දීලා ඒකේ තමයි නිදි කරවන්නේ. ඉතින් මේ සාමාන්‍ය විදියටම සෑම් නිදි කරලා එයා නිදාගන්න යනවා. ටික වෙලාවක් යද්දී මේරිට යම්කිසි දෙයක් දැනෙලා ඇහැරෙ. මේරිටින් ආපහු එනවා සෑම්ගේ කාමරයට ඇවිල්ලා සෑම් හොඳින්ද කියලා බලන්න. කාමරේට එද්දිත් සෑම්ගේ තොටිල්ල ළඟ ඉන්නවා දකින්න මේරි දකින්නවා ජෝඩ් කියන්නේ එයාගේ හස්බන්ඩ් එතන ඉන්නවා දකින්න. ඊට පස්සේ ඉතින් මේරිගේ හිතේ තිබ්බ බය පොඩ්ඩක් අඩු වුණා. ආපහු එයා යනවා පහළට බේස්මන්ට් එකට යනවා. යද්දි පහළ තට්ටුවේ දකින්නවා එයා ජෝන් ටීවී එක බලලා ඉන්න ගමන්ම නිින්ද ගිහින් කියලා. එහෙනම් සෑම්ගේ තොටිල්ල ළඟ හිටියේ කවුද? මේරි ආපහු දුවගෙන එනවා සෑම්ගේ කාමරයට. එයා දැකපු දෙයින් මේරි බය වෙලා අයියෙම කෑ ගහනවා. ඉතින් මේරිගේ මේ කෑ ගහිල්ල ඇහුණට පස්සේ ජෝන් ඇහැරෙනවා. ජෝන් කෙලින් මෙනවා මේ සද්දේ මොකක්ද කියන්නේ සෑම්ගේ කාමරයට එනවා. ජෝන් ඇවිල්ලා බලද්දී ඉතින් මේ සෑම්ගේ කාමරේ මේරි නම් හිටියේ නැහැ. නමුත් ජෝන් ගිහින් බලනවා තමන්ගේ දරුවා සෑම් ඉන්නේ හොඳින්ද කියලා. සෑම් හොඳින් ඉන්නවා. සෑම් ගැන බලද්දී ජෝන්ගේ ඇඟට ලේ බින්දු කිහිපයක් වැටෙනවා. ඒත් එක්කම ජෝන් උඩ බලනවා. ඔයාලා සමහර හොරර් ෆිල්ම්ස් වල දැකලා ඇති එකපාරටම උඩ සිවිලෙමේ වගේ ඇවිල්ලා ඉන්නේ. අන්න ඒ වගේ තමන්ගේ බිරිඳ කියන්නේ ජෝන්ගේ බිරිඳ මේරි
සිවිලි මේ උඩ හැලලා ඉන්නවා. ඒක පාටම මේක දැකපු ගාම ෂොක් වෙනවා ජෝන්. ඒත් එක්කම මේරි නිකම්ම කියන්නේ ස්වයන් දහනයක් වෙනවා. ඒ කියන්නේ නිකම්ම ගිනි ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ කෙලින්ම සෑම් ගන්නවා. ජෝන් මොකද කරන්නේ? සෑම් මතට ගන්නවා. දීන්ට බාර දෙනවා මල්ලියව තරම් පාරක් දුවන්න කියලා. එයා මේරිව බේරගන්න ලොකු ට්‍රයි එකක් දෙනවා. ඒත් ජෝන්ට මේරි බේරගන්නේ නැහැ. සම්පූර්ණ ගෙදරම අළු වෙලා යනවා. ජෝන්ට තේරෙනවා Taman මේ මෙච්චර කල් හිටපු ජීවිතේ මෙච්චර කල් හිටපු දේවල් වලට වඩා එහා ගිය අද්භූත දේවල් තියෙනවා කියලා. මොකද එයා Tamanගේ ඇස් දෙකෙන්ම දැක්කා මේරි මරණ විදිය. ඒ මරණය සාමාන්‍ය මරණයක් නෙමෙයි. මෙන්න මෙතනින් පස්සේ ජෝන් තීරණයක් ගන්නවා. Tamanගේ වයිෆ් කියන්නේ මේරිගේ මරණයට වග කියන්න ඕනේ කවුද? වග කියන්න ඕන ඒ අද්භූත බලවේගය මොකද්ද කියලා ජෝන් හොයන්න පටන් ගන්නවා. ඊට පස්සේ ජෝන් මේ වගේ දේවල් ගැන හඹාගෙන යන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි ජෝන්ට තේරෙන්නේ සෑහෙන අද්භූත බලවේග ගොඩක් තියෙනවා. මම කලින් කිව්වා යක්ෂ ප්‍රේත භූත ආර්මතුරු ඩීමන්ස්ලා එතකොට වෑම්බුල්ස්ලා වැම්පයර්ස්ලා මායාකාරියෝ මේකී නොකී හැම දෙයක් ගැනම ජෝන් දැනගන්න පටන් ගන්නවා. ජෝන් තමන්ගේ දරුවෝ දෙන්නත් උස්මහත් කරන ගමන් ඒ දේවල් පස්සේ පන්නන්න පටන් ගන්නවා. මේ වගේ අද්භූත බලවේගයක් පස්සෙන් යන එකට මේ සීරීස් එකේ හඳුන්වන්නේ හන්ටින් යනවා. ඒ කියන්නේ දේවල් දඩයම් කරන්න යනවා කියලා. ඉතින් ජෝන් මේ දේවල් පස්සේ පන්නන්න පටන් ගන්නේ ජෝන්ට තේරෙනවා ජෝන් විතරක් නෙවෙයි මේ අද්භූත දේවල් පස්සේ පන්නන්නේ. මේ වගේ තවත් අය ඉන්නවා. මේ සුපර්නැචරල් සීරීස් එකේ ඒ වගේ අය හඳුන්වන්නේ හන්ටර්ස්ලා කියලා. හරි. මම මේ කිව්වේ 1983 වෙච්ච සීරියක්. මම කියන්නේ මේ සීරීස් එක පටන් ගත්තේ 2005 කියලා කියන සීරීස් එකට අනුව 2005 කියන්නේ වර්තමානයේ. ඔන්න ආපහු එනවා වර්තමානයේ. 2005ට එනවා. වර්තමානයේ 2005 වෙද්දී ටීම් කවුන්ට් 26ක් වගේම සෑම්ට අවුරුදු 22ක්. සෑම් දැන් ඉගෙන ගන්නේ ස්ටැන්ෆෝඩ් විශ්වවිද්‍යාලයේ. සෑම් තාත්තගෙන් සහ අයියගෙන් වෙන් වෙලා තමයි ඉන්නේ. මොකද සෑම් කැමති නැහැ තාත්තා වගේ තාත්තා සහ අයියා වගේ අර නොපිරෙන දේවල් පස්සේ ගිහින් ඒවව දඩයම් කරන්න. ඒ දේවල් වලට සෑම් කැමති නැහැ. ඒ වගේ අයින් ගිලා තමයි ජීවත් වෙන්නේ. ඒත් ටීම් එහෙම නැහැ. ටීම් කියන්නේ තාත්තගේ වඩිපාරේ තාත්තා වගේම හන්ටර් කෙනෙක් විදිහට ඉස්සරහට යන්න තමයි ටීම් බලාපොරොත්තු වෙන්නේ. ඔන්න එක දවසක් ඩීන් එකපාරටම සෑම් හොයාගෙන එනවා. සෑම් මේ වෙද්දී ස්ටැන්ෆෝඩ් විශ්වවිද්‍යාලේ සෑම් හොයාගෙන එනවා. සෑම්ට මේ වෙද්දී ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නවා ජෙසිකා කියලා. සෑම් හොයාගෙන ඇවිල්ලා ඩීන් කියනවා තාත්තා හන්ටර් එකට ගිහින් දැන් කාලයක් වෙනවා අපහු ආවේ නැහැ කියලා. ඒ කියන්නේ තාත්තා ඉන්නේ කරදරේ. ඉතින් තාත්තව හොයන්න යන්න සෑම්ගෙන් උදව් ඉල්ලනවා ඩීන්. නමුත් සෑම් ඒකට එච්චරටම කැමති වෙන්නේ නැහැ. මොකද තමන්ට වැඩ ගොඩක් තියෙනවා. තව දීප දවසකින් ඉන්ටර්වියු එකක් තියෙනවා. යා ලෝයර් කෙනෙක් වෙන්න යා ඉන්ටර්වියු එකක්. ඉතින් මේ වගේ දේවල් එක්ක සෑම් එච්චරටම කැමති වෙන්නේ නැහැ. නමුත් තාත්තා හොයන්න ඩීන් තමන්ගේ අයියාගිලා මෙහෙම උදව් ඉල්ලද්දී ඒකට පිටුපාන්නත් සෑම්ට බෑ. සෑම් කොහොම හරි දවස් දෙකකට ඩීන් එක්ක තාත්තා හොයන්න යන්න ඒකට උදව් කරන්න ඉන්න කැමති වෙනවා. දැන් සෑම් සහ ඩීන් තමන්ගේ තාත්තාව ජෝන්ව හොයන්න පිටත් වෙනවා. ඩීන් ළඟ තාත්තගෙන් කිසිම හෝරුවාවක් නැහැ. නමුත් තාත්තා අවසානට හන් කරන්නේ දඩේම දඩයම් කරන්න ගියපු අද්භූත බලවේගය ගැන ඩීන් ළඟ තොරතුරක් තියෙනවා. අනිත් විශේෂ කාරණේ තමයි මේ සුපර්නැචරල් සීරීස් එක පුරාවටම තියෙනවා ලෝකයේ එක එක තැන්වල තියෙන ජනප්‍රවාද වලට. සමහර ජනප්‍රවාද තියෙනවා. දැන් මම මේ එපිසෝඩ් එක කියද්දී පොඩ්ඩක් ඔයාලට තේරෙයි. ලංකාවෙනුත් මම දැකලා තියෙනවා පාළු පාරක ඔන්න බයික් එකකට යන බයික් එකේ යන කෙනෙක්ට කාන්තාවක් සුදු ගැඳගත් කාන්තාවක් අද්දාලා නවත්තලා ඒ බයික් එකේ නැගලා එක්ක කනස්සක් ළඟින් බැහැලා ගිහින් තිනවා. ඊට පස්සේ ඒ බයික් එකේ ආපු කෙනාට ටික දවසක් යද්දී අසනීප වෙනවා. උන හැදිලා ඊට පස්සේ යව මැරලා යනවා නැත්තම් මෙන්ටලි අවුල් වෙන සිද්ධි වගේ වල සමහරට අහලා තදී මට මතකයි ඉස්සර පත්තර එකක් මෙන්න මේ වගේ සිද්ධියක් තිබුණා. අන්න ඒ වගේ නක් ප්‍රවාදයක් බේසික් කරගෙන තමයි මේකේ පළවෙනි එපිසෝඩ් එක. මම මෙච්චර කිව්වට මේ තාම යන්නේ පළවෙනි එපිසෝඩ් එක. අන්න ඒ වගේ බලවේගයක් වශයෙන් ඒ කියන්නේ මිනිසුන් මේ පිරිමි අයව දඩයම් කරන පිරිමි අයව පිළිගන්න අද්භූත සුදු වෙනගත් කාන්තාවක්ව හන්ට් කරන කාන්තාවගේ නපුරු බලවේගය දඩයම් කරන්න තමයි ජෝන් ගිහින් තියෙන්නේ. ඉතින් ඩීන් සහ සෑම් එකතු වෙලා යනවා ඒ අද්භූත බලවේගය පස්සේ. මොකද මේ දෙන්නගේ ටාගට් එක මේ දේවල් පස්සේ ගිහින් මේ අද්භූත බලවේගය පස්සේ ගිහින් තාත්තගෙන හොඩුවාවක් හොයාගන්න එක. සුපර්නැචරල් සීරීස් එකේ පළවෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එකේ වුණා විදිහට තමයි සෑම් සහ ඩීන් ඒ හන්ට් එකට යන සිද්ධිය තියෙන්නේ. ඔන්න මම මේ පළවෙනි එපිසෝඩ් එකේ අවසාන වෙන සිද්ධිය ගැන පොඩ්ඩක් ඔන්න තරගයේ ස්පොයිල් කිරීමක් කියලා ගන්න පුළුවන්. මොකද ඒක කියන එක වැදගත්. මේ සීරීස් එක සුපර්නැචරල් සීරීස් එක බලනවද නැද්ද කියලා ඔළුවේ අයිඩියා එකක් තියාගෙන ඉන්න කෙනෙක් මේ රිවියු එක බලනවා නම් ඒක වැදගත් වෙයි. එයාට මොටිවේෂන් එකක් වෙයි. ඔන්න මම එනවා තව ටිකක් කියන්න හදන්නේ. මම කියුවානි කලින් සෑම් මේ ඩීන් එක යන්න පුරුදු වෙන දවස් දෙකකට. මොන දවස් දෙකෙන් මේ අද්භූත බලවේගය මේ සිදු වෙනගත කාන්තාවගේ ගැන අද්භූත බලවේගය ගැන මෙයා හොයන්න ගිහින් ඒක විනාශ කරන්න ගිහින් මොකද වුනේ කියලා එපිසෝඩ් එක බලලා දැනගන්න කොහොම හරි සෑම් ආපහු එනවා. සෑම් ආපහු ඇවිල්ලා ඔන්න තමන් ආදරය කරන ගර්ල්ෆ්‍රෙන්ඩ් ජෙසිකාට කතා කරනවා. නමුත් පේන්නේ නැහැ ජෙසිකා.
जेसिका मुझे यान्ने दिखे ला हितला सैम मोड़ ना ऐंदरे बैठना ऐंदरे बैठी ला सैम ठीका निदागर ट्राई कर देनो इधर पास से सैम का पार टम एस दे कारी थी सैम लकीन ने मंगर खालीं क्यों मेरी वहाँ लोड ऐल लग दिया के ला अन्न ये भी दिया था तमांग आधे रे फिर गर्लफ्रेंड वहाँ ले उधर क्या सिविली में ऐल ला इन्ना था किनो ये तेक तो मैं फेम ने जोड़ तक इन्हें सीधी है मतामाएं सैम तक तेम ने बेर गन भी देना जैसे का वो बेर गन भी देना सैम तक तर नोट पिला वरना जैसे का आरा विधि है तम तमांगे अम्मा मेरे को विधि है तम इन्हीं आरा गन तेरी ला महिला है ना इतनी पास से सैम तक मैं जीवित मैं इतने दिन लोय के ने क्विंड ने हिताब ने इन्हें जीवित तर यार फोकस कराना रहे मगर तमांगे तास तक तूने अम्मा ने तेला तमांगे तास ता एक देवल पास से लड़िया करने पड़ा ना सैम तक तूने एक मत सैम में संपूर्ण हम देख में अमदक चला डाला दीन ने कर अंटा के ने क्विंड ने We got work to do. ඔන්න හොදමයි supernatural series එකේ intro එක වෙන්නේ සෑම් උත්තරන දැන් ඩීන් එක ආපහු යනවා මේ මේ වගේ නපුරු අද්භූත බලවේග හන්ට් කරන්න. පළවෙනි සීසන් එකේ මම කියවන දැන් මේ අසුරලා ගත්ත මේ මිනිසුන් මනුස්සු පිරිමියන්ව දිලිගන්න අද්භූත කාන්තාවක් ගැන දෙන්නේ කියලා. මේකේ දෙවෙනි එපිසෝඩ් එකේ තියෙන්නේ ඔන්න කැලේකට යන තරුණ පිරිසක් කැම්ප් ගහන්න යනවා තරුණ පිරිසක් ඒ එක එක්කෙනා අතුරුදහන් වෙන්න පටන් ගන්නවා මැරෙන්න පටන් ගන්නවා. ඒ ගැන වෙන එකක් තුන්වෙනි එපිසෝඩ් එකේ තියෙන්නේ ගැඹුරු විලක් තියෙන ලොකු විශාල විලක් තියෙනවා ඒ විලේ දශක ගණනාවක් පුරාම මිනිස්සු මැරලා තියෙනවා ඒ කියන්නේ නැහොම මිනිස්සුන්ගේ මලසිරු හම්බෙලත් නැහැ ඒ වගේම තමයි මේ විලේ කිසිම විදියකින් මාංශ භක්ෂකින් මිනිස්සෙක් පිළිගන්න මට්ටමේ කිසිම සතෙක් නැහැ ඉතින් අන්න ඒක ගැන හොයන එක තමයි මේකේ තුන්වෙනි එපිසෝඩ් එකේ මම උදාහරණයක් විදිහට කිව්වේ ඉතින් කාටද ඉගෙන පුළුවන් මේ එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එකට එක එක දේවල් කන්ට් කරන එකද තියෙන්නේ කොහොම එකේ මේ ඇන්ජින්ගේ අම්මව මරපු නපුරු බලවේගය ගැන හොයන එක ගැන නැද්ද මේ සීස් එකේ කියලා මේ සීසන් එකේ එපිසෝඩ් කිහිපයක් යද්දී සෑම් සහ ඩීන්ට හැකියාව ලැබෙනවා තමන්ගේ අම්මව මරලා දාපු ඒ අද්භූත බලවේගය ගැන ඒ නපුරු බලවේගය ගැන ඉගියක් හොයාගන්න. ඔන්න එතනින් එහාට සුපර්නැචරල් සීස් එකේ කතා ගැන මම මුකුත් වචනයක්වත් කියන්න යන්නේ නැහැ. මේකේ ප්‍රධාන චරිතය සෑම් සෑම්ට රංගනෙන් දායකත්වය ලබා දෙන්නේ ජෝඩ් පැඩ්ලෙකි ඒ වගේම ඩීන්ට රංගනෙන් දායකත්වය ලබා දෙන්නේ ජෙන්සන් නැක්ලස් මේ දෙන්න වගේම මේ සුපර්නැචරල් සීරීස් එක වගේම මේ සීරීස් එකේ ජනප්‍රියම දෙයක් තමයි මේ දෙන්න මේ සෑම් සහ ඩීන් දෙන්න හන්ට් එකට දඩේමට යන වාහනය ඉම්පාලයක් තියෙන්නේ ඩීන්ට රංගනෙන් දායකත්වය ලබා දෙන ජෙන්සන් මාර්ගයේ මේ කාර් එකට ආස කරලා තියෙනවා सीसन पहालो मिवर वेला शूट ओको में शूटिंग ने ओको मिवर वेला जेन्सन किधर आयती एक कारे की इल्ल रहती हूँ ना ये वाके मन जेन्सन टेस में कारे का किधर आ गया यार ना दी रहती हूँ ना और ना मैं सुपरनेचुरल सीरीज से कदी का वैटी किया था आता रहे ना बाला उनके तो कनेक्ट मन देन इतने में थी एक यहाँ तरह नॉर्मल का नया वाके මම තවම කියන්නේ සීසන් 15 ඩවුන්ලෝඩ් කරලා බලන්න යන්න කියලා. උදාහරණයක් විදිහට මම අද මේ කීප එපිසෝඩ් 3 විතරක් ඩවුන්ලෝඩ් කරලා බලන්න. ඒ වෙද්දිත් හරියන්නේ නැත්තම් ඔයාලා සීරීස් එක අයින් කරලා දාන්න. ඒත් මම වගකීමෙන් කියනවා සුපර්නැචරල් එකේ මෙහෙම එපිසෝඩ් කීපයක් බලලා අත්හැරපු අය නැහැ. මොකද මම අත්දැකීමෙන් දන්නවා මමත් සීරීස් එක බැලුවා. ඒ තරම් නෙමෙයි මම සීසන් 15 යාළු කීප දෙනෙක්ටත් දුන්නා. සීසන් 15 බලන්න යන්නේ සාමාන්‍යයෙන් හැබැයි ඕන කෙනෙක්ට මාසයක් දෙකක් වගේ අනිවාර්යෙන් හැබැයි වෙනවා. මාසෙන් දෙකෙන් වගේ කෑම නිින්ද නැතුව ඒ තරම් ඇබ්බැහි වෙලා මේ TV series එක බලලා ඉවර කරපු අය තමයි ඉන්නේ වීඩියෝ එක බලන ඔයාලගේ සමහර අය ඇති ඉතින් ඔන්න පහලින් කමෙන්ට් එකක් දාන්න තමන්ට මේ TV series එක බලන්න කොච්චර කාලයක් ගියාද කියලා එහෙනම් කට්ටිය පටි තද කරගන්න ඇබ්බැහි වෙද්දී ලෑස්ති වෙන්න supernatural series එක බලාගෙන යද්දි එක දවසක් ඔයාලා බලාගෙන යද්දි තේරෙයි මේ සෑම් ඩීන් කියන දෙන්න ඔයාලගේ පවුල කෙනෙක් වෙනවා වගේ කියලා ඒතරනේ මම කියන්නේ මේ සෑන්ඩීන් කියන දෙන්න අද්භූත දේවල් පස්සේ පන්නලා ඒවා විනාශ කරන්න යනවා කියලා රිම්පාල කියන ඒ විශේෂ කාර්යයේ එක දවසක් යද්දී ඔයාලට තේරෙයි ඔයාලට රිම්පාල එකේ පිටිපස්සේ වාඩි වෙලා සෑන්ඩීන් එක අද්භූත දේවල් හොයාගෙන ඒවා විනාශ කරන්න යන හන්ට කෙනෙක් කියලා. අන්න ඔය හේතුව නිසාම තමයි ලෝකයේ ධර්මවලම ඇබ්බැහි වෙන TV series එක විදිහට මම supernatural ඔයාලට හැඳින්වුවේ. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි මම කලින් කිව්ව එපිසෝඩ් 327ක් තියෙනවා මේකේ සීසන් 15 වෙන කොහෙන්ද මේක ඩවුන්ලෝඩ් කරගන්නේ? किसी देख रहे खालो तो इन्हें देख रहे हैं पहले डिस्क्रिप्शन में का पे टेलीग्राम ग्रुप के लिंक के दादे ना मेंबर्स का पांच किलो डाल देंगे तो ना टीम ना इतनी एंजॉय में ना वाला डर सीजन पहले वाला इसका मतलब है कि इसका दिगर डाउनलोड कर करना पड़ेगा तमत अब इंसाइड सिनेमा यूट्यूब चैनल का सब्सक्राइब कर लेता पहले तो बड़े बढ़ने के दैम सब्सक्राइब कर दिया करना भी चैनल लेकर ये में इंसाइड सिनेमा पे भी पेज जगह लाइक कर ला फॉलो करना तमत करने का कल एपिसोड के वन एक मंथ हुए प्रार्थना कर दी बड़ा का है एक आइटम बड़ा स्तुति की नगमा अदर गिनेंगे ना जय Thank you.